දැන් ඔයාලා අහලා ඇති සමහර ගෙවල් තියෙනවා ඒගොල්ලෝ ඒ ගෙවල් වල ඉන්නේ නැහැ වීගෙන් දියුණු වෙනවා. සමහර ගෙවල් වල ඉන්නේ නැහැ පල්ලෙහාට යනවා. සමහර ගෙවල් වල ඉන්නේ නැහැ මධ්‍යස්ථයි. ඒ කියන්නේ තුන් වෙල කාලා ඔහේ ඉන්නවා. ඉතින් ඒ වීගෙන් දියුණු වෙන ගෙවල් වලට අපි කියනවා සල්ලි ලැබෙන ගෙවල්. ඒ වගේ දුප්පත් වෙන ගෙවල් වලට කියලා සල්ලි ගිලින ගෙවල්. ඉතින් දැන් සමහර ගෙවල් තියෙනවා ඒගොල්ලෝ ඒගේ කුලියට අරගෙන ඒ ගෙදර ඉඳලා ඒගොල්ලෝ තව ගෙයක් හදාගෙන යනවා. ඒ කියන්නේ දියුණුව ලැබිලා. මොකද අපි ඉන්න ගේ තමයි අපිට බලපාන්නේ. අපි හදන ගේ අපිට බලපාන්නේ. ඒගේ බලපාන්නේ අපි එහි ජීවත් වෙන්න ගියාම. අපි ඉන්න ගේ තමයි අපිට බලපාන්නේ. ඉතින් සමහර ගෙවල් තියෙනවා ඒ ගෙදර කුලියට ඉන්නකොට ඒ ගෙදර බලපාන්නේ ඉන්න අයටනේ කුලියට ඉන්න අයටනේ. ඒගොල්ලන්ට හොඳට සල්ලි ලැබෙනවා. ඉතින් ඒගොල්ලෝ ගෙයක් හදාගෙන යනවා. ඊට පස්සේ ඒ ගෙදරට තව කට්ටියක් එනවා. ඒගොල්ලොත් දියුණු වෙනවා. එහෙම ගෙවල් තියෙනවා. ඉතින් දැන් මම පෙන්නන්නම් සල්ලි ලැබෙන සහ ගිලින ගෙදර වාස්තු. ඒක ඉන්දියානු වාස්තු රහස්. ඉන්දියානු සාත්‍ර වලට අනුව කියන වාස්තු රහස්, গুপ্ত රහස්. එතන මේවා, එතන මේ සල්ලි ගිලින දෝෂ වලගේ ගෙදර තියෙනවා නම් දැන් මේවා අයින් කරගන්න. සල්ලි ලැබෙන ඒවා වැඩි කරගන්න. ඒවා ඇති කරගන්න ඔයාලගේ ගෙදර. හරි? අංක 1 තමයි ඉන්දියානු වාස්තු ශාත්‍රය සහ චීන ෆෙන්ෂුයි ශාත්‍රය කරන දෙකටම අනුව ගෙදරට මුලින් එනකොට ඔයාලා මුලින් මොනවද දකින්නේ? ඒ දකින්න දේ හරි වැදගත්. දැන් සමහර ගෙවල් වලට ඇතුළු වෙනකොටම දකින්න හිස් භාජන. හොඳ නෑ. ඒ වගේම පොළොව පිරිසිදු කරන උපකරණ කොහො එහෙම දකින්න එකත් ඉතාම නරකයි. ඒ වගේම ලට්ට ලොට්ට, ඒ කියන්නේ කුණු කන්දල්, හොඳ නෑ. කැඩුණු බිඳුණු භාණ්ඩ දකින්න එක හොඳ නෑ. නැවති චොල්ලොසු දකින්න එක හොඳ නෑ. කොහොම නැවති චොල්ලොසු ගෙවල් වලටත් හොඳ නෑ. මොනවද එහෙනම් දකින්න සුබ ඒවා? සුබ ඒවා වැඩි කරන්න ඕනේ. සුබ ඒවා තමයි ගේ දැන් ඔය ඉන්දියාවේ නම් ගේදරට ඇතුළු වෙනකොට හෝ ආයතනයට ඇතුළු වෙනකොට ඒගොල්ල ගන්ධදෙවියන්ගේ රූපයක් තියෙනවා. ගන්ධදෙවියන්ගේ පිළිමයක් හෝ රූපයක් තියෙනක ඉතාම හොඳයි දකින්න. ඒ වගේම ෆෙන්ෂු වලදී කියනවා අර ලාෆින් ගෝඩ් ප්‍රතිමාව, අර සිනාසෙන දෙවියන්ගේ ප්‍රතිමාව. අනේ වගේ කියන අපි කියනවා සුබ දෙයක්. දැන් ඔය දෙකම අනිවාර්යෙන් තියන්න කියලා මම කියන්නේ නෑ. සුබ දෙයක් දැකීමට ප්‍රියමනාප දෙයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක තමයි අංක 1 ඇතුළු වෙනකොට සුබ දෙයක් දකින්න ඕනේ. අංක 2 කුස්සිය. දැන් ඉන්දියානු වාස්තු ශාස්ත්‍රයට අනුව ගෙදර සෞභාග්‍යයේ කේන්ද්‍රස්ථානය තමයි කුස්සිය. සල්ලි තියෙන කාමරේ නෙමෙයි. කුස්සිය තමයි සෞභාග්‍යයේ කේන්ද්‍රස්ථානය. මුල් තැන. ඉතින් ඒ නිසා නමුත් කුස්සිය තමයි ගොඩක් ගෙවල් වල අපිරිසිදුම ස්ථානය. සහ ලට්ට ලොට්ට කුණු කන්දල් වැඩිම තැන. එන කුස්සියේ තියෙන අනවශ්‍ය කුණු කන්දල් ඔක්කොම අයින් කරලා ඉතාල පිරිසිදුව තියාගන්න ඕනේ. දැන් ධනවත් නිවාසවලට ගියම කුස්සිය ඉතාල පිරිසිදුයි. ඒ කුස්සිය හොඳට කැම කන්නත් පුළුවන්. මම කියන්නේ සුපිරි කුස්සියක් අවශ්‍යයි කියලා. පිරිසිදු බව ඉතාල වැදගත්. කැඩුණු හැලිවලන් තියනවා නම්, වැඩකට ගන්න ඇති භාජන තියනවා නම් ඒවා ඔක්කොම අයින් කරන්න. පිච්චුන බල්බ් තියනවා නම් ඒවා ඔක්කොම අයින් කරන්න. අංක 3. වාස්තුවලදී බලනවා ගේ ඇතුලේ තියෙන චිත්‍ර රූපවල ස්වභාවය. දැන් සමහර ගෙවල් වලට ගියාම තියෙනවා දුක්බර කලාත්මක චිත්‍ර. ඒ චිත්‍ර හරි දුක්බරයි. සාගින්නේ ඉන්නේ මිනිස්සු, ඒ කියන්නේ වැහැරී ඡාය, ඒ වගේම යුද්ධවල ලස්සන රූප, ඒවත් හොඳ නෑ. යුද්ධ කලකෝලහල වලට සම්බන්ධ රූප හොඳ නෑ. ඒක දුක්බර අයගේ රූප හොඳ නෑ. ඒ වගේම දැන් චීන වාස්තු ශාස්ත්‍රයට අනුව කියනවා ස්තනිකට රූප ගොඩක් තියෙන්න හොඳ නෑ. ඒ ගෙදර තනිකඩ අය ඉන්නවනේ. ඒතර ඒ අයට කසාද බඳින්න අමාරු වෙනවා. ඉතින් ඒ නිසා ගේ ඇතුලේ තියෙන චිත්‍ර වලින් සෞභාග්‍යය පෙන්වන්න ඕනේ. ඉසුරුමත් බව පෙන්වන්න ඕනේ. ඒ වගේම තමයි සතුට පෙන්වන්න ඕනේ. ප්‍රීතිය පෙන්වන්න ඕනේ. එහෙනම් පවුලේ ෆොටෝස් තියෙන එක හොඳයි. ඔය දොඩම් දෙලුම් වගේ ඒවා සෞභාග්‍යයට සම්බන්ධ ඒවා, ඒවා තියෙන එක හොඳයි. ඒ රූප තියෙන එක හොඳයි. දැන් ඉන්දියානු වාස්තු ශාස්ත්‍රයට අනුව ප්‍රධාන දොර හොඳට කැපිලා පේන්න ඕනේ. ඒක තමයි වාස්තුනාම එන්නේ කියලා කියන්නේ. නමුත් සමහර ගෙවල් වල ප්‍රධාන දොර කැපිලා පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ප්‍රධාන දොර හොඳට කැපිලා පේන්න ඕනේ. එහෙම කැපිලා පේන්නේ නැත්නම් ඒකේ වෙන පාටක් ගන්නද, වෙන තීන්ත ආලේප කරන්න. ඒතකොට ඒක හොඳට කැපිලා පේනේ. ඉන්දියානු වාස්තු උපදේශකවරු හරිම අකමැති ගෙදර තෙත රෙදි එල්ලනවට. ගෙදර තෙත රෙගේ ඇතුලේ, ගේ ඇතුලේ තෙත රෙදි තියෙනවා නම්, නිතර දාලා තියෙනවා නම් ඒ ගෙදර ධනේ යනවා කියලා තමයි කියන්නේ. ධන වාසනාවට හොඳ නැහැ. ඉතින් තෙත රෙදි නිවසේ බැල්කනියේ එල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ගිය ඇතුළට විවෘත වෙන්නේ නැති කාමරයක. සමහර කාමර තියෙන එළියට විවෘත වෙන කාමර. ඒ කාමරයක තියන්න පුළුවන්. ගිය ඇතුළේ තෙතරෙදි තියාගැනීම පුළුවන් තරම් අඩු කරන්න කියලා තමයි කියන්නේ මේකෙන්. ඉන්දියානු වාස්තු වලදී ගෙදර සල්ලි දාන ලාච්චුව හිතා වැදගත්.
ඒ ලාච්චුව පිරිසිදුව ලට්ටලොට්ට වලින් පිරිසිදුව තියෙන්න ඕනි වගේම මුවහත් කැපෙන දේවල් ඒක ඇතුලේ තියෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ පිහි, බ්ලේඩ් ඒ වගේම එනියපොතු කපන ඒවා වගේ ඒවා සල්ලි රාශිය දාන්න එපා. ඒතො සල්ලි රාශිය වල හොඳ මොනවද? දැන් චීන වාස්තු වලට අනුව නම් ෆෙන්ෂුයි කාසි තියෙන එක හොඳයි. කාසි තුනක් තියෙන එක හොඳයි. ඒක ඔබට ෆෙන්ෂුයි මධ්‍යස්ථාන වලින් ගන්න පුළුවන් සුළු මුදලකට. ඒ වගේම පලිඟු ගල් තියෙන එකත් හොඳයි. තව ඔබට හිතෙනවා මහානි සුබ දෙයක් කියලා හිතන ඒවා තියන්න පුළුවන්. ඒ වගේම චීන වාස්තු වලට අනුව වැඩ කරන ඔරලෝසුවක්, ඒ කියන්නේ චූටි අත් ඔරලෝසුවක් සල්ලිත් එක්ක ගෑවිලා ලාච්චුයි තියෙන එක ඉතා හොඳයි. ඒතොර ඒකින අපි කියනවා සල්ලි වලට ගෑවිලා යන්ත්‍රයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔරලෝසුව පැවිසි හතර වැඩ කරන දෙයක්නේ. ඒක සුබ දෙයක් විදියට තමයි සැලකන්නේ. චීන සහ ඉන්දියානු වාස්තු දෙකටම අනුව ගේ ඇතුලේ ගොඩක් සිංක් ටැප් තියෙන එක හොඳ නැහැ. දැන් සමහර ගෙවල් ගේ ඇතුලේ සිංක් තියෙනවා, ටැප් තියෙනවා, ගේ ඇතුලෙන් වතුර හැම තැනින්ම වතුර යනවා. ඒතොර ගේ ඇතුලේ හැම තැනින්ම වතුර යනවා නම් ඒකේ තේරුම තමයි ඒක ඉදිරි ඉන්න අයට සල්ලි යනවා. විවිධ මාර්ග වලින් සල්ලි යනවා. ඒ නිසා පුළුවන් තරම් සිංක් ඒ කියන්නේ ටැප් ඒ නිසා පුළුවන් තරම් ටැප් ප්‍රමාණය අඩු කරගන්න ඕනේ ගේ ඇතුලේ. ඒ කියන්නේ හැම තැනින්ම වතුර යන්නේ නැති වෙන විදිහට තියන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද ධනය සහ ජලය අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා නෙවෙයි වාස්තු වලදී කියන්නේ ගොඩක් වතුර නාස්ති කරන අය සල්ලිත් නාස්ති කරනවා කියලා. ගෙවත්තේ ගස් ගැන වාස්තු උපදේශකවරු හරියට සැලකිලිමත් වෙනවා. මොකද සමහර ගෙවල් වල ගස් තියෙනවා ඒවා ඵල දරන්නේ නැහැ. ගෙඩි එන්නේ නැහැ. ඵල දරන ගස් ඉතා සුබයි. ඵල නොදරන ගස් තියෙනවා නම් ගෙදර ඒකේ තේරුම තමයි ඒ ගෙදර ඉන්න අයට මුදල් උපයන්න වැඩි වෙහෙසක් දරන්න වෙනවා කියලා ඉන්දියානු වාස්තු පොත්වල සඳහන් වෙනවා. එතකොට සුබ පැල මොනවද? සුබ පැල ගොඩක් හොඳයි. ওই දෙහි කුලේශාක, දෙහි දොඩම් ඒ වගේම ඉතාම සුබයි ගෙවල් වලට. ඒ වගේම උණගස් සුබයි චීන වාස්තු විද්‍යාවට අනුව. ඒ වගේම දෙලුම් ඉතාම සුබ පැල. දෙලුම් දෙහි දොඩම් ධනමාස නාමයට ඉතාම හොඳයි. උණ දීර්ඝායුෂ නිරෝගී බවට හොඳයි. මෙන්න ඉන්දියානු රහසක්, වාස්තු රහසක්. ඔයාට ඉඩමක් තියෙනවා, නමුත් ඒක තවම ගේ හැදෙන්නේ නැහැ. ගේ හැදෙන එක පමා වෙනවද? එහෙනම් ඒ ඉඩමේ දෙලුම් පැලයක් හිටවන්න. එතකොට ගේ හැදීම ඉක්මන් වෙනවා කියලා ඉන්දියානු වාස්තු පොත්වල සඳහන් වෙනවා. තවත් ඉන්දියානු රහසක් කියන්නද? ඔබට ඉඩමක් තියෙනවා, ඔබ දැන් ඒකේ ගෙයක් හදන්න යන්නේ. එහෙනම් ගේ හදන්න කලින් ඒ ඉඩමේ දවස් දෙක තුනක්වත් හරකෙක්ව බැඳලා තියන්න. ඒ හරකට කන්නක් දෙන්න. ගේ හදන්න යන ඉඩමේ හරකෙක්ව අඩුම ගානේ දවසක් හරි බැඳලා තියෙනවා නම්, එහෙමද දවස් දෙකක් හරි බැඳලා තියෙනවා නම් හරකෙක් ඒකේ වාසය කරනවා නම් ටික දවසක් ඕ පැය කීපයක් හරි ඒ ඉඩම සුබ වෙනවා. ඒ ඉඩමට වාසනාවක් එනවා කියලා ඉන්දියානු වාස්තු පොත්වල සඳහන් වෙනවා. දැන් වාස්තු වල සහ චීන ෆෙන්ෂුයි වල අනුව කුස්සිය ලිපට විශේෂ තැනක් හිමි වෙනවා. එතකොට දැන් වාස්තු වලට අනුව ලිප ධනයට ප්‍රබල ලෙස බලපානවා. ෆෙන්ෂු වලදීත් එහෙමයි. දැන් එතකොට මොකද වෙන්නේ? ඔබේ ගෙදර ලිප් අපිරිසිදුව තිබුණොත් ඒක ධනිය ධනවාසනාව අඩු කරලා දානවා. ඒ වගේම තමයි දැන් සමහර කුස්සි වල ලිප් 3-4ක් තියෙනවා. හැබැයි එකයි භාවිතා වෙන්නේ. හෝ දෙකයි. එතකොට තව ලිප් දෙකක් විතර කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ලිප් වලින් හඳුන්වනවා ආදායම් මාර්ග. එතකොට ආදායම් මාර්ග තව ආදායම් මාර්ග හැදෙනවා කියලා කියනවා අනික් ලිපුත් භාවිතා කරනවා නම්. ඔබ එක ලිපක් හෝ ලිප් දෙකක් විතරක් භාවිතා කරනවා නම් අර ලිප් භාවිතා කරන්නේ නැත්නම් ආදායම් මාර්ග අලුතෙන් හැදෙන්නේ නැහැ. අලුතෙන් ආදායම් මාර්ග හැදෙනවා අනික් ලිපුත් භාවිතා කරාම. ඒක තමයි ඔය කියන්නේ. ඔය සාත්‍ර වලද කියන්නේ. කරලා බලන්න. මම කියන්නේ අනික් ලිප් දෙකක් අනික් ලිපත් නිතරම භාවිතා කරන්න කියලා. මං කියන්නේ ඒවා ඉඳලා හිටලා හරි භාවිතා කරන්න කියලා. අර එකකම උයන්නේ නැතුව. ඊළඟ එක සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ ගේ වටා තියෙන ගස්. ඒගොල්ලෝ නිතර කප්පාදු කරනවා. වාස්තු විද්‍යා පොත්වල දාලා තියෙනවා මේක ඉතා නරකයි කියලා. ගේ වටේ තියෙන ගස් නිතර කප්පාදු කරන්න හෝ ඒවයි හැඩේ වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. මොකද අපට පරිසරයේ තියෙන ශක්තියට අනුව තමයි ඒවා වර්ධනය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ හැඩය නිතර වෙනස් කිරීම නිසා ගෙදර වාසනාව අඩු වෙනවා. එහෙමයි වාස්තු විද්‍යා පොත්වල සඳහන් වෙන්නේ.
ඉන්දියානු වාස්තුපොතල සඳහන් වෙනවා කෑම මේසේ කෑම කනකොට කුස්සියේ ලිප පේන්නේ නැත්තම් තමයි හොඳ කියලා. ඔයා කෑම කනකොට ඔයාට කුස්සියේ ගින්දර පේනවා නම් ධනිය විනාශ වෙනවා කියලා තමයි ඉන්දියානු වාස්තු විද්‍යා පොතට සඳහන් වෙන්නේ. හැබැයි මේක ගැන අත්දැකීම් නමට නෑ. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න හදිස්සියවත් වෙන ඉඩක් නැත්තම් ඔයාට කුස්සියේම කෑම කන්න වෙනවා නම් එහෙමනම් කෑම කනකොට ලිප නිමන්න. වාස්තු සහ චීන ෆෙන්ෂුයි වලදී දෙකේම ගවයේ රූපයක් හෝ පිළිමයක් නිවසේ තබා ගැනීම ඉතා සුබයි කියලා තමයි කියන්නේ. හැබැයි ඔබ හරක් මස් කන්න බෑ. දැන් ගවයේ රූපයක්. දැන් චීන ෆෙන්ෂුයි වලට අනුව කියනවා ගෙදර ගිනිකොන දිශාවේ. චීන ෆෙන්ෂුයි වලදී දිශාවත් කියනවා. ගෙදර ගිනිකොන දිශාවේ ගවයේ රූපයක් හෝ ගවයේ පිළිමයක් තිබ්බොත් ගෙදර ගිනිකොන දිශාවේ ඒ ගෙදරට ධනවාසනාව ලැබෙනවා කියලා.